මාධ්‍ය හමුවා මේ කම්බුර විසින්. අද හරියටම මාසයකට පස්සේ මේ බැනරේ පිටිපස්සේ ඉඳලා මේ මාධ්‍ය හමුවේ අපි ජනසන්න පාදයාත්‍රාවේ ප්‍රධාන සංවිධායක කමරුව හැටියට තමුනාස්සලාට අද අපි කතා කරන්නේ. අපි එදා මේ මාධ්‍ය හමුව මාසයකට කලින් තියලා මේ ජනසන්න පාදයාත්‍රාව පැවැත්වීම පිළිබඳව ඔබ දැනුවත් කරපු විලාසේ අපි බාරගත්තේ ලොකු අභියෝගයක්. අපිට මොකද ආණ්ඩුව කරන්න බලාපොරොත්තු වෙච්ච මර්ධනකාරී වැඩ පිළිවෙල මේ සිරුත් එක්ක මේ අභියෝගය අපි බාරගත්තා. නමුත් අද අපි බොහොම නිහතමානී ආඩම්බරයෙන් කියන්න කැමති අපේ තන සාර්ථක ලෙස මේ ජනසන්න පාදයාත්‍රාව අපි අවසන් කරා. ඔබට ඔබේ මාධ්‍ය සංගයන්ගෙන් මේ පිළිබඳ අහන්න පුළුවන්. මේ මාර්ග සංගයන් මේකට පිළිතුරු දෙයි. අපි තා විශ්වාසවන්තව වගකීමකින් කියනවා මිලියන 2කට වැඩි පිරිසක් මේ ජනසතන පාදයාත්‍රාව සඳහා සහභාගී වුණා. ඒ වගේම මේ ජනසතන පාදයාත්‍රාව අපි ආරම්භ කරලා දෙවනි දිනේ අපි නෙළුම් දිනේ නගරයට එනකොට අපට දැනුණා අපේ රටේ තිබුණ පාදයාත්‍රා අතරින් දැවැන්තම සාර්ථකම පාදයාත්‍රාව තමයි අපි මේ යන්න හදන්නේ. ඒ වගේම අපට තේරුණා ලෝකයේ පැවති පාදයාත්‍රා බැලුවත් අපි දැකලා තියෙනවා සාර්ථකම පාදයාත්‍රාවක් තමයි අපි මේ ගමන් කරන්න කියන එක අපට දැනුණා දෙවනි දිනේ වෙනකොට මේ පාදයාත්‍රාව. මේ පාදයාත්‍රාව ඔබ දන්නවා ගම සාර්ථක වෙච්ච පාදයාත්‍රාවක්. අපි විශේෂයෙන් මේ පාදයාත්‍රාව සාර්ථක කරගන්න දායක වෙච්ච සියලු දෙනා මේවස්ථාවේදී මතක් කරන්නේ. විශේෂයෙන් ආගමික නායකයා ගෞරවනීය මහා සංඝරත්නය ඔබ දැක්කා මහනුවරින් ආරම්භ කරලා කොළඹ දක්වා එක දිගට වැඩම කරවපු ගෞරවනීය මහා සංඝරත්නය හිමියන් දවසකට පැය 12 දානේ වළඳන්නේ නැතුව ගිලප්පස ටිකක් වළඳන්නේ නැතුව එක දිගට පැය 12ක් වැඩම කරපු ගෞරවනීය මහා සංඝරත්නය හිමියන් ඔබ දැක්කා මහවණල නගරේ සම්බන්ධ වෙච්ච මුස්ලිම් ජනතාව. ඒ වගේම ඔබ දැක්කා මහවණල නගරේ ඉඳපු හින්දු පූජකතුමාලා අපිට ආශිර්වාද කරා. ඒ නිසා සියලුම ආගමික නායකයන් මේ පාදයාත්‍රාව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අපිට මේ ජනසන්න පාදයාත්‍රාවේ තිබුණ ලොකුම හයිය නිර්භීත නායකත්වය. මේ ජනසන්න පාදයාත්‍රාවේ අපිට ලැබිච්ච ලොකු ශක්තියක් කියන කමක් ගන්න ඕනේ. ඒ වගේම ඊට අමතරව මේ ජනසන්න පාදයාත්‍රාවට සහභාගී වුණු අපේ පාක්ෂිකයන් හිතවතුන් සුභපතන්නන්ට අමතරව අපි වෙනදට වැඩි අලුත් මුහුණු දැක්කා. විශ්වවිද්‍යාල කටකාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, කලාකරුවන්, වෘත්ති සමිති නායකයන්, ඒ වගේම විශේෂයෙන් අපි දැකපු අලුත් මුහුණු යහපාල නාන්දෝල කඩේ ගිය යහපාල නාන්දෝල චන්දගුරු විශාල ප්‍රසක් මේ ජනසන්න පාදයාත්‍රාවේ කොළඹ ඉදර මහනුවර සිට කොළඹට ගවුණා. ඒ සියලු දෙනා මේ අවස්ථාවේ සුභපතන් ගෝල. ඒ වගේම අපි සුවිශේෂී ස්තුතියක් කරනවා ජනමාධ්‍ය ඔබට. අපි දන්නවා ඔබට විශාල වශයෙන් තෙරපි තිබුණා. ඒ වගේම රජයේ විශ්ින් බාධක ඉදිරිපත් කළා තිබුණා. ඔබට බලපෑම් කළා තිබුණා. ඒ සියලු බලපෑම් මැද ඒ වගේම මේ සියලු තෙරපි මැද අපි දැක්කා ඔබ මහනුවර සිට කොළඹ දක්වා අපිට වැඩිය ඔබේ මාධ්‍ය සගයන් ඇවිද්දා. ඒ නිසා ඒ මාධ්‍ය සගයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් සමාජ වෙබ්බඩේ සුවිශාල කාර්යභාරයක් කරා ඔවුන් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් සීමක් කරන ජෝඩි. ඒ වගේම අපේ එකමත විපක්ෂයේ නියෝජනය කරන දිනේෂ් කුරුවන්දන අමාත්‍යතුමා ප්‍රමුඛ විමල් වීරවංශ මන්ත්‍රීතුමා උදේගම අපේ මන්ත්‍රීතුමා වාස්තු නායක මන්ත්‍රීතුමා විශ්වවිද්‍යාල මන්ත්‍රීතුමා ඇතුළු එකමත විපක්ෂයේ අනෙකුත් සියලු නම අපේ නවරත්න සහෝදරයා ඇතුළු රාජකොළුවේ මන්ත්‍රීතුමා ඇතුළු ඒ පක්ෂ නියෝජනය කරපු සියලු නායකයන් මේ පාදයාත්‍රාවේ මුල සිටම සම්බන්ධ වුණා. ඒ සියලු දෙනා මේ වැඩසටහන සාර්ථක කරන්න අපේ සුවිශාල සහයෝගයක් දුන්නා. ඒ සියලු දෙනා මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. අවසාන වශයෙන් අපි ආණ්ඩුවට එක පණිවිඩයක් දෙන්න ලෑස්ති. මේ ජනසතන පාදයාත්‍රාව අපි කොළඹට ආවේයි ආණ්ඩුව මේක ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. අද ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇසුරේ කෘත්‍රිම 3-2 බලයක් අද පෙන්නගෙන ඉන්නවා. වර ප්‍රසාද දීලා, යාන වාහන දීලා, බලපත්‍ර දෙකක් දීලා, වැඩිපුර සල්ලි දීලා, ඉල්ලන හැමදේම දීලා, රැකියා දීලා, අද පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් පෙන්නගෙන ආණ්ඩුව රටේ කරන්න ඕනේ හැම භාග්‍යමය වැඩක්ම කරනවා.
අපි ආණ්ඩුව මතක තියාගන්න ඕනේ ඔබ පාර්ලිමේන්තුව ඇතුලේ 3-2 බෞද්ධකම් තිබුණා දියවන්නාවෙන් එහා 3-2 ජනවරමක් 3-2 ජනතා බලය ආණ්ඩු විරුද්ධව හිටගත්ත මේ ජන සටන පාදයාත්‍රාවේ කියන එක අපි ආණ්ඩුවට කියනවා ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ජන සටන පාදයාත්‍රාව ගෙනාවේ අපි කාරණා කිහිපයක් මුල් කරගෙන සප් යාණ්ඩුවට යාණ්ඩු කරලන්න අපි මේ ජනසත් පාදයාත්‍රාව ආවේ නැහැ. අපි යාණ්ඩුවට රස පිළියක් පත්තු කරා. අපි යාණ්ඩුවට අවවාද කරනවා. අපි යාණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. වහාම අපි යාණ්ඩුවට කරා මේ ව්‍යවස්ථා සංශෝධනය රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධනය වහාම කරන්න කියලා. අපි යාණ්ඩුවට කියනවා මේ ඉන්දියාවත් එක්ක අසර කරන එක කිසිම වහාම ඉල්ලාස් කරගන්න කියලා. අපි යාණ්ඩුවට කියනවා ජනතාව අතුරට ගහලා තියෙන මේ වැඩ බබ්බ වහාම ඉවත් කරගන්න කියලා. මේ ජන සටන මේ ජනතා ඇලි මේ ජනතාව ආපු මේ ජන රැල්ලෙන් අපි ආණ්ඩුවට කියනවා ඒ වගේම යුද්ධ අධිකරණ තියලා අපි හමුදා දෙමළු මේ අධිකරණ වලට ගේන්න කටයුතු කරන්න එපා වහාම මෙරටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වහාම පළාත් පාලන මැතිවරණේ තියන්න කියලා ජනතාවගේ සහනාධාරකම් වහාම ලබා දෙන්න කියලා ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මේ කොළඹට රටේ 3-2කට වැඩි පිරිසක් ඇවිල්ලා මේ දුන්න පණිවිඩය කරුණාකරලා ආණ්ඩුව හොඳට හිතට ගන්න යාණ්ඩුවට කියනවා පළවෙනි පාර අපි අවවාදයක් කරන්න කොළඹට ආවා දෙවෙනි පාර කොළඹට ඇවිල්ලා අපි අවවාද කරගෙන ඉන්නේ නැහැ අපි යාණ්ඩුවට ලවන්න සිද්ධ වෙනවා ඒ නිසා වට අවසාන වශයෙන් යාණ්ඩුවට කියනවා අපි ඔබට අවවාදයක් ලබා දුන්නා අපි ඔබට රතු එළියක් පෙන්නුවා ඔබට පෙන්නුවා ඔබ මතක තියාගන්න ඔබේ පාර්ලිමේන්තු බලවට වැඩි යහතිය බලයක් ආණ්ඩුවට විරුද්ධව රටේ තියෙනවායි කියලා සමහර පිටක් අයිතු චන්ද්‍රිකා කුමාරතුංගමැතිගේ කියලා තිබුණා සෙනගණ හැමෙකට ආවේ කියලා ආරම්භ කළා තුමා කිව්වා 10000 පුරවන්න කොළඹට ගෙන්න කියලා රංජන් රාමනායකමත් තුමා කිව්වා 5000 කොළඹට ගෙන්න කියලා ඒ වගේම අපි දැක්ක කිරියල්ල මහත්තයා හෙලිකොප්ටරකින් කියලා කිව්වා බොම පොඩි පිරිසක් ආවේ කියලා ඒ නිසා අපි ඔබට කියනවා ආපු ජනකක ඔබ දැක්කා ඒ නිසා ලංකා ඉතිහාසයේ ඔබ දැක්ක කොළඹ ලිප්ටන් වටරවුම ඇඟිල්ල ගන්නව රෝසෙනක තිබුණා ඔබ දැක්ක පළපාරේ කිලෝමීටර් 5ක් වෙදී දිගයි ඔබ දැක්ක අය 12ක් දවසකට මේ පාද සංජන සරණ පාද යාත්‍රා විශ්ව සම්බන්ධ වුණා ඒ නිසා අපි ආණ්ඩුවට නැවත නැවත අවසාන වශයෙන් කියනවා අපි ඔබට අවසාන නිවේදනය දුන්නා අපි ඔබට කාරණා හතක් මුදුන් කරගෙන තමයි මේ පාද යාත්‍රාව තිබ්බේ ඒ නිසා මේ කාරණා හත වහාම ඉවත් කරගන්න ඉල්ලාස් කරගන්න නැත්නම් දෙවනි වර කොළඹට සෙනඟ ගෙනලා ආණ්ඩුව කරදරයටපත් වෙන්න එපා කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා මේක පැහැදිලිව බලන්න සාරාත් වෙනවා
කිරියල්ල කියනවා උඩින් ගියා පෙනුනේ මීටර් 100ක්වත් නෑ සෙනග කුලි සෙනගයි කියලා. ඉතින් මන් දන්නේ නෑ උඩට කිලෝමීටර් 10 සෙන්ටිමීටර් වලා පේනවද කියලා කිරියල්ලට. වහාමස් කණ්ණාඩි ගන්න ඒතරම් දුරක් පෙනෙන දර්ශන දැක බලා ගැනීම සඳහා අනු දිසානායක ඉන්නේ පන්නර රැස්වීමක් කරා. බලු මේ රූපවාහිනී නාලිකාවේ ඉන්ඩයිට් වනේ දෙයනේ අර එක නාලිකාවක් තියෙනවනේ මේ මේ මහා පෙරපාලී සිනග නැහැ කියලා පෙන්නන කැමරා කරවන පොදිස්ති. අන්න ඒ නාලිකාවෙන් මම ඉන්නවා ඔබගේ මාධ්‍ය මැදිස්ත්‍වභාවය හා ස්වාධීන භාවය පින්නු කිරීමේ මේ ප්‍රමිතිය පින්නු කිරීම සඳහා පුළුවන් නම් ඊයේ පන්නර තිබිච්ච අනු දිසානායකගේ රැස්වීම පෙන්නන අනු දිසානායක කතාවක් පවත්වන සිනග 20ක් උගල වාග්නයි. ස්ටේජේ උඩ ඉන්නවා තවත් 20ක්. ඒ විශ්ව ගෙදරවල්ලේ ඉන්න සාමාජිකයෝ 4-5 දෙනෙක් කරනවත් ඊට වඩා සෙනග පල්ලේ ආයෙන්නේ. ඉතින් මේ තමයි විපක්ෂ සංවිධානය. ඒ සෙනග 20කට කතා කරන තරම් අසරණ බංකොලොත් ඉන්න නමකට ඇද වැටිච්ච අනුදිසා නායක අර කොළ නිල් පැට රතු වලි පැට අලි පැට උ තෙවර්ගයක් ඉන්නවා දැනට ශ්‍රී ලංකාවේ සිසු වලි පැට උ වඳ වීගේ ස්ටයිස් කෝටයි කියලා තියෙන්නේ. මේ දැනට ඉන්න තෙවර්ගය පාට සුබකින් යුක්ත එහෙත් අලි පැට පාට තුනකින් ඉන්නේ. හැබැයි ඒ අලිපැටව මේ තෙවර්ගයේ අර කුමුදු ගෑවිච්ච කැනඩිය වගේ දැන් මේ ටිකේ දඟලනවා. අපි කියන්නේ දඟලනවා. ඔබට තිබෙන රාජ්‍ය බලයේ ප්‍රයෝගික කොටගෙන රජේ නාලිකා කියන විශේෂණ පදයේ ඇතුළත පෞද්ගලිකයි කියන රූපවාහි නාලිකාව අයත් වෙනවා. මින් මතුවට අපි රජේ නාලිකා කියලා කියන්නේ ජාතික රූපවාහිනියට IGN එකට විතරක් නෙවෙයි අර මම ඒ කියන කවුරුත් ගන්න ඒ නාලිකාවට එක තමයි. ඒ නාලිකාවක් එක තමයි. එතකොට ඉතින් ඒ රජේ නාලිකා තුන මුතුම අමාරුවෙන් උදාවෙන් හරි අසනීපෙන් අර කට්ටිය දිදපතා දානවා. මේක ලෝක විහිළුව කියන්නේ එකාතකින් කියනවා මේ රජේ රූපවාහිනී නාලිකා සෙනග නැහැ. තවාතකින් කියනවා මේ සෙනගේ වැඩි හින්දා මහජන මේ තදබදයක් ඇවිල්ලා වාහන යන එකට ප්‍රවාහනයට හරි කරදරයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රවෘත්තිය කියනවා අසාර්ථකයි. දෙවෙනි ප්‍රවෘත්තිය කියනවා ජනතා මේ මහා පාරක මිනිස්සු කියලා තන්නේ කාර්ය යන සාමාන්‍ය මිනිස්සුන්ට විදාහ නැහැ. ඉතින් ඒ අයගෙම කටවක් වලින් එළියට පයින්වා මේක තිබිච්ච සාර්ථකයි. ඔබ කවුරුත් දන්නවා සාමාන්‍ය විරුද්ධ පක්ෂයක් විසින් මෙවැනි ධ්‍යානාගයක් ගන්නකොට ආණ්ඩුවක් විසින් නොකරන තරමේ දුක්ඛුදිකේ බාල ක්‍රියා මාර්ගයක් ලැබුණු අනුගමනය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂීන මන්ත්‍රීවරුන්ට වෙනයක් වෙනද වගේම විනය පොළ උස්සල පෙන්වුවා බය කරන්න බැරිලා. අධිකරණ උපාධියට ගෙනියන්න වෙනවා මන්ත්‍රීකම් නැති කරන තත්ත්වයකට යන්න වෙනවා කියලා අනුතුරු වෙනවා. තහනම් නියෝග ගන්න හැදුවා පොලිසිය. ලංකාවේ පොලිසිය මේ කුජීත වෙච්ච අධිවිත සත් මේ පොලිස් ප්‍රතිතුමාගේ පොලිසියක් හැටියට කොහොමද කටයුතු කරන්නේ කියලා පෙන්නුවා. මේ රටේ පොලිස් ප්‍රතිරු හිටියා මීට කලින් ඕන තරම්. කවුරුත් මේ වන් මෑන් ෂෝ දාන්න ගියේ නැහැ. කවුරුත් හරිව වැරදි වැඩ අපිට ඇටි එකින් කියලාගේ අර්ථකථන නමු. නමුත් මේ පොලිස් ප්‍රතිරු රඟපාන්නේ ගියේ නැහැ. පොලිස් ප්‍රතිරු මේ මාධ්‍ය ඉස්සරහා තියාගෙන මර්ධානේ චුප් එකේ පාට් එක කරන්නේ කියලා. දැන් මේක අපි කියපු දින්දා අද ඉංජිනේරු සංස්ථාවේ සේවකිය වර්ධනයක දැනට ආමිඤ්ඤර නඩුවක් සිරිපුත ඉස්සරහා වෙච්ච උද්ඝෝෂණයකදී මෙම්පි කාර්යය වෙන බාර දුන්නම සිරිපුත ඉස්සරහා ඉන්න ඒ පහර දෙන්න ගියා කියලා ඒව අත්තරක් කරා. දැන් ඊට කලින් අත්තරක් ගුණක් අරගෙන උසාවි දාලා නඩුව අහනවා. ඒ කිසි අද වෙත් තකහරියන් කියලා ආයෙත් කරා. ඉතින් කුජීත පොලිස් ප්‍රතිතුමා ප්‍රතිචාර දක්වන්නේ ඒ විදිහට බව අපි දන්නවා. හැබැයි එක දෙයක් පැහැදිලි එතුමාගේ නිල ඇඳුමට යටින් තියෙන පොළ යපාට යට ඇඳුම ගැලවුණා මේ පාදයාත්‍රාවත් එක්ක. ඒකත් වැදගත් ජයග්‍රහණයක්. දැන් අපිට මතකයි රත්පොළ පිටියේ ඉඳලා කියනවා රජී නානිකා රාජපක්ෂ ආණ්ඩුවේ බූදලයක් කරගෙන. අපි අහනවා රත්පොළ පිටියකින් දැන් මේ පාදයාත්‍රාව සම්බන්ධයෙන් වාර්තාකරණය කිරීමේදී රජේ නානිකා මම අර කියපු අනිත් එකක් ඇතුළු. ඒවා දැන් කාර්ය බූදලයක්. නියෝජනය කරන්න දැන් හරි මධ්‍යස්ථ ස්වාධීන සියලු පැති වලට සාධාරණ ලෙස කාර්ය බෙදා දෙන කාර්ය නේ. එතකොට රත්පොළ පිටිය දැන් එක තේින්නේ. මේ දවස්වල දාපු කන්නාඩිය නිවේදන රත්පොළ පිටිය දැන් දා. එතකොට පේනවා මෙය දැන් අපිට මේකෙන් පුළුවන් වුණා පොලිසියේ කුලපාත යට ඇඳුම වෙන්නන්න මහදරයට රතුවලි පැටියගේ කුලපාත යට ඇඳුම ගන්න කිව්වා. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරුණා මේ විමාන විපාක ලෞකිකයි. මහදනයනවා ලක්ෂ ගණන් බදලා පාරකට අන්තිම දවසේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරකට ඇස්සා. ඒ උඩට මෙන්න බැරි වුණා මේ ලිප්ටන් වටරම දක්වා. පදවදේ නිසා. ඒතර මෙහෙම පාගමනක් අද හැරු කරන්න
ගිහිල්ලා මුළු මහත් රටවැසි ජනතාවට පෙන්නා රතුවරි පැටියාගේ මොන පාටයක්ද. ඊළඟට බලන්න අපිට අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනා දැන් කවුරු හරි සමහරු කියනවා දින ආණ්ඩුව වැටුණද නැහැනේ මේකෙන් මොනවද දිනාගත්තද නැහැනේ අරවාමිනු කියනවා මේකෙන් දිනාගත්තු පළවෙනි ජයග්‍රහණය තමයි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙන්වුවා ඔබලා පෙන්වුවා වැඩිය සෙල්ලම් නටන්න එපා මරතුණුනි උඹලගේ උඹලන්ට ඕන විදියට පිටිනේ නීති රීති හදාගෙන සෙල්ලම් කරන්න අපිට දෙන්නේ නැහැ එහෙම නටන්න ආවොත් පාරට බැහැලා කොළඹ අත්පත් කර ගන්නවා දින ගණනාවක් පුරා ඒකටත් අපි ලෑස්ති කියලා පණිවිඩය තමයි මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුන්නේ ඒ අනතුරු ඇඟවීමයි මේ ජනතාව දුන්නේ ඒ අනතුරු ඇඟවීම මොලේ තියෙනවා නම් තේරුම් ගන්න මොලේ නැත්තම් මෙතෙක් ආපු විදියටම තකතිරුව හා අමනාකාරයක දේශද්‍රෝහී ක්‍රියාපිළිවෙතින් ඉදිරියට යන්න බලන්න අපි ඉතාම පැහැදිලිව වගකීමෙන් අභියෝගාත්මක සනාථ කරන්න කැමතියි මේ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ සාධාරණ අයිතිවාසිකම් ලබා නොදී ඒකාබද්ධ විපක්ෂයේ විශේෂයෙන්ම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමාලාට විවිධ සම්බාධක පනවා තිබියදී ඒකාබද්ධ විපක්ෂයට අයිති බොහෝ අයිතිවාසිකම් නොලැබෙද්දී එහෙම තියෙද්දී සංවිධානය කරපු මේ මහා පාදයාත්‍රා අවුරුන් ආණ්ඩු ලැබිලා අවුරුද්දයි මාස 8යි ආණ්ඩුවක මධු සමයේ ගෙවෙන කාලේ ආණ්ඩුවකට එරෙහිව දැන් අවුරුදු 20ක් විතර යුඑන්පී හිටියා විපක්ෂයට වෙලා අපි අහනවා කවදද මේ ගෙනාපු සෙනගෙන් කාර මහා පාරට ගේන්න පුළුවන් වුණාද මේ ගෙනාපු සෙනගෙන් කාර අඩික්ක ගේන්න පුළුවන් වුණාද ගෙනාවිනේ ගේන්න බෑ ඒ නිසා අද මෙතන ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා තමුන්නාන්සලා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම විපක්ෂ සංවිධායකකම තමන්ගේ ගජ විදුලන්ට දුන්නට රටේ මහ ජනතාවගේ විපක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ විපක්ෂ නායකයා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂය සමගයි කියන එක මේකෙම ඔප්පු කරලා පෙන්නනවා අපි අභියෝග කරනවා රතුවරි පැටවුන්ට සහ මේගොල්ලෝගේ නිල විපක්ෂයට පුළුවන් නම් මේ ආණ්ඩුවට එරෙහිව මේහා සමාන නෙවෙයි මේකෙන් අඩකට සමාන මේකෙන් අඩකට තරම් ප්‍රමාණවත් වන විරෝධතා පාගමන පුළුවන් කරලා පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා ඒ විතරක් නෙවෙයි අපි දැක්කා මේ පාදයාත්‍රාව ඇතුලේ විශාල මානව ගුණාංග රැසක් එළියට ආවා තමුනාංශක දැක්කා මිනිස්සු දන්සැල් දුන්නා වතුම කිරිපිටක ආදී වශයෙන් මිනිස්සු මඤ්ඤොක්ක මේකේ හැමදාම දවල්ට ආහාර ගත්තේ නැහැ ඔබ කවුරුත් දැක්කා දිවා ආහාරය විදිහට කොහෙවත් නතර වුණේ නැහැ එක දිගට පැවිදලා ආවා යනින ගමන් අර බෙදපු මඤ්ඤොක්ක පාර්සලයක් කකා ගියා එහෙම නැත්නම් බඩිස් කෙඩියක් කකා ගියා කිසි කෙනෙක් කන්න දුන්නේ නැහැ කියලා අඬා වැටුනේ නැහැ ඒ වගේම මග දිගට තිබුණු දන්සැල් වලින් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි වයසක අම්මා තාත්තක ඉඳලා සමහරලාට අවුරුදු 18වත් නොලැබුණු දරුවන් ඒ අපරාගේ අතින් අල්ලගෙන මේ පාදයාත්‍රාවේ ආවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක දිගට ආවා. කවුරුත් මෙහෙසම නිසා ආපසට හැරුණේ නැහැ. ඉතින් මේකෙන් පෙන්නනවා මේ ආණ්ඩුවට එරෙහිව මහජනයාගේ තියෙන ප්‍රබල විරෝධය මුණතරම් අදිෂ්ඨාන ශීලී සමගියක් ගොඩනගමු මේ තිබෙනවා ආණ්ඩුව හිතනවා නම් අපි බලය තියෙනවා පාර්ලිමේන්තුවේ 3-2 තියෙනවා විපක්ෂ සංවිධායකයන් අපේ ජොකියෙක් විපක්ෂ නායකයන් අපේ ජොකියෙක් ඒ නිසා ඒගොල්ලෝ තියාගෙන මේ පාර්ලිමේන්තු නාටකම අපට ඕන විදිහට රඟදක්වන්න පුළුවන් පාර්ලිමේන්තුව අපේ කෙලිමඩලක් කරගන්න පුළුවන් ඒ නිසා අපට අත තියන්න කාටවත් නැහැ කියලා ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් ආන්න මේ මහ ජනතාව පෙන්නන්නේ ඒක හරියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඇතුළේ නටන නාටකම මහපාරේ ගොඩනගන ජනතා සටනකින් පරද්දන්න පුළුවන් කියන එක තමයි මේ පාදයාත්‍රාවේ ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ඒ මහා ඓතිහාසික පාදයාත්‍රාවට නන්නයුරින් දායක වෙච්ච, ඇවිල්ලා දායක වෙච්ච, අපිත් එක්ක ගමන් කරන දායක වෙච්ච, දන්සලක් දීලා දායක වෙච්ච, ආශිර්වාද කරන දායක වෙච්ච, ඒ දිහා බලලා සතුටු වෙච්ච ඒ වගේම ඒක වාර්තාකරණය කරද්දී සාධාරණව වාර්තාකරණය කරන්න මහන්සි වෙච්ච ඒ සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදී සාධාරණව අර මං කියපු රජයේ නාලිකා තුනතරම් මේක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ සෑමදෙකට අපේ ගෞරවය, අපේ ප්‍රණාමය, අපේ කෘතවේදීත්වය පිරිනමනවා. දවස් 5ක් ඇත්තරම ගත්තොත් ඒක දවස් 6ක ගමන. සමහර දවස්වල එක දවසට කිලෝමීටර් 28ක් තිබුණා. 28ක් ඒ කියන්නේ දම්බුවේ සිට ඉරිබත්පුරට එන දවස. සාමාන්‍යයෙන් ඔබ දන්නවා එක දිගට කිලෝමීටර් 28ක් ඇවිදිනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි.
රෑ 10 10 පහ වුණා අපි කිලිබත්වලට එනකොට ඒ දිගේ එනකොට සමහර විට විදුලි වාහන නිවාදමා අපිව පිළිගැනීමට ආණ්ඩු විබලධාරී කටයුතු කරලා තිබුණා. ඒ වගේම සරත් පොන්සේකා මහත්තයා දින තුන් වෙලෙ තුන් වෙලෙට කන කෑම වලින් ටිකක් මේ කිලිබත්වල නගරේ ඉල්ලලා තිබුණා. ඈ ප්‍රදර්ශනය කරලා තිබුණා. ඔබ කන්නේ මොනවද කියලා අපි නම් කන්නේ එළවලු ඔබ කන්නේ තරකොළ. ඒක තමයි තමා වෙන්න ඕනේ තිබෙන්නේ. ඉතින් මේ වගේ නාටකම් ඔක්කොම විද දරාගෙන මේ මහා අතිස්ථානශීලී ජනගහ පොළඹට ආවා. මේ ඓතිහාසික පාගමන දෙන පණිවිඩයේ තීරුම් ගන්න එඩ්ගාරිසුම් බලෙන් අස්සම් කරන්න ලෑස්ති වෙන්න එපා. අපට තුනෙන්දක පාර්ලිමේන්තුවේ තියෙනවා ඒකන්දත් අපේ මේකන්දත් අපේ කියලා යන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ පණ දීපු ඒකීය භාවයට අත තියෙන විවස්ථා අටමගල් අටවන්නේ නෙමෙයි දෙන්න එපා. ඒ වගේම රණවිරු ධඩේම නතර කරන් දෙමුහුන් අධිකරණ විශේෂ නීති විශේෂ අධිකරණ පිටවල රණවිරු විඳට ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම මේ රටේ ගොවීන්ට ලබා දීපු සහන කප්පාදු නවත්තන්න වහාම පළාත් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඉතින් දැන් සෙනගත් කාලේ නැත්තා. මහත්තුනි. තාමත් ජනබලයේ තියන්නේ ඔබේ පැත්තේ නම්. කිමද පළාත් පාර්ලිමේන්තුවේ තවදුරටත් කල්දමමින් සිටින්නේ. තබමු මැනවි. ජනබලයේ ඔබේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයේ ඔබේ නම් අපට බොහොම පුංචි බලයක් ගන්න තියෙන්නේ. අකුවලි පැටියක් ඔයාලගෙන ප්‍රශ්නයක් නැහැ. වහාම පළාත් පාර්ලිමේන්තුවේ තියෙනවා. අන්න මේ ඡන්ද තවදුරටත් කල් නොදමමු. මේ විදිහේ බලවත් අවශ්‍යතා පරමාර්ථ පුදුපත්තර ගැනීම වෙනුවෙන් අපි මේ පාදයාත්‍රා ආවේ. අපි මේ වගකීම ඉටු කරනවා ආණ්ඩුවට. ඒ කාර්යභාරය ඉටු කරන්න බැරි නම් මේම නෙවෙයි කොළඹට එන්නේ ඊට පස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇවිල්ලා කොළඹ නතර වෙන එක වරක් වන්න බෑ. ඩේලි මිල පත්‍රයේ වැරද්දක් කරලා තියෙනවා will bounce back not to go back again කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ. එතුමා කිව්වේ නෑ මම බලයට ආවොත් ආයෙ යන්නේ නෑ. එතුමා කිව්වේ මීළඟට කොළඹට ආවොත් යන්නේ අරගෙන. අපි හොයලා බලුවා මම ඒ වාර්තා කරුවත් වාර්තාව දීලා තියෙන්නේ ඒ විදිහට. නමුත් මේ පත්තරේ එක්තරා ඉහළ මාධ්‍යවේදියෙක් ඔහු තමයි මේ විදිහට මේ අර්ථකථන එන විදිහට මේ ප්‍රොජෙක්ට් පල කරලා තියෙන්නේ. අපි ඉතා කරුණාවෙන් ඉල්ලනවා ඩේලි මීල පත්තරේ සාමාන්‍යයෙන් අයිතිකාරයක් කවුරුණත් ස්වාධීනත්වයක් සහිතව වැඩ කරන්න මානසික ගන්න ඉංග්‍රීසි පත්‍රයක් කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ කීර්තිනාමය ඩේලි මීල පත්‍රයේද වටිනවා කියලා අපි හිතනවා. පොලිස් ප්‍රතිපාගේ තත්ත්වයට පත්‍ර වැඩ කරනවා තමයි කියපෙන්නේ නැහැ. ඒ නිසා මේ ඩේලි මීල පත්‍රයේ ඒ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න කටයුතු කරන්න කියලා කාරුණික ඉල්ලීමක් අපි කරනවා. විශේෂයෙන්ම මේ හැම මාධ්‍ය ආයතනයකටම අපි සිටිය යුතු කරන ගමන. මේ කාරුණ ටික තමයි අපිට ඒ වගේම තවත් පත්‍ර කියලා තිබුණා මේ කොමියුනිස්ට් පක්ෂය ආවේ නැහැ. මම දන්නේ කොමියුනිස්ට් පක්ෂය ආවේ නැහැ කියන්නේ කොහොමද? රාජකෝලුගේ මැතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඒ ළඟින්ම තමයි අවසන් දිනේ පාදයාත්‍රාව යා. රාජකෝලුගේ මැතිතුමා කියන්නේ කොමියුනිස්ට් පක්ෂ නායකයෙක්. ඒ වගේම වීරසුමන වීරසිංහ තරුණ සංවිධානයේ නායකයෙක්. එතුමා කොමියුනිස්ට් පක්ෂයේ 50 සභා අමතිවරේ දකුණු කළා. බින්දු වීරසිංහ මහත්තයා මාර්ගදර්ශී ADPS ඉබන්තුම මේ වගේ ගණනාවක් පරසභා මන්ත්‍රීවරු සාද පිළිසම් මේ පාගමන යනවා. ඉතින් මේ ආණ්ඩුවේ පත්‍ර වලට මම දන්නේ ඇස්පිනි මිසුරුලකමක් තියෙනවද කියලා. ඉතින් කරුණා කරලා මේ බොරඳ විහිරුකාර ජවනිකාවලින් තමන් පත්ති තිබෙන අගාධය වහගන්න යන්න එපා. අපි රජයේ නිලධාරීන්ට කියනවා, විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට කියනවා, අපි වෙනත් ආයතන වල ප්‍රධානීන්ට කියනවා, විශේෂයෙන්ම කවුරු හිතනවා නම් මේ ආණ්ඩුව සදාකාලිකයි කියලා එහෙම වෙන්නේ නැහැ. අපට මතකයි ජනාධිපතිනි චන්ද්‍රිකා ගැසට් නිවේදනය ගැහුවා අමාත්‍යංශ තුනක් පවර ගන්න. ඒ වෙලාවේ හිටියා පොලිසිය ප්‍රධානී බෝධිලියනගේ සාමාන්‍ය කවුරුත් පිළිගත්තා එක්සත් ජාතික පාක්ෂියේ මතයක් දෙන කෙනෙක් කියලා. දවසක් ප්‍රමාද කළා මේ ගැසට් නිවේදනයේ අත්‍යවශ්‍ය. ඉතින් බෝධිලියනගේ මහත්තයා හිතන්නේ නැති එහෙම කරාම ඒ ආණ්ඩුව තව කාලයක් අවුරුදු 10ක් 12ක් 15ක් 20ක් ගියේ. එහෙම හිතාගෙන තමයි ඒ දේ කිව්වෙ. හැබැයි අන්තිමට මොකද 2004 අපි ගත්තු මහරජරනේ ඒ අනුවරි පැත්තට ගියා. ඒ නිසා කවුරු හරි කියනවා හතරම ඉන්නවා පහම ඉන්නවා කියලා එහෙම ඉඳ හම්බෙන්නේ නැහැ. මහජනයා පාරට ගහලා ඊපියව මැතිවරණේ කියන්න කියලා කිව්වොත් කියන්න වෙනවා. ඒ නිසා කවුරුත් ඒ අනවශ්‍ය තක්සේරු කරගෙන තමන්ගේ රාජකාරී සීමාව අභිබවා ගිහිල්ලා පක්ෂයේ එහෙම නැත්නම් ආණ්ඩුවේ තරවකාරිය බවට පත් වෙන්න එපා. එහෙම වුණා උනින්ද තමයි බෝධිලියනගේ මහත්තයාට අයිතිවේ තිබුණු පොලිස් ප්‍රතිකාර නොලැබුණේ. ද පූජිත මහත්තයාට පොලිස් ප්‍රතිකාර ලැබෙන්න පුළුවන්.
හැබැයි පොලිසිය අනිත් මිනිස්සුන්ට කාටවත් පොලිස්පති කම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අය දැනගන්න ඕන පොලිස්පතිගෙන් එන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමන් අසීමිතාවයට අපහසුතාවයට පත් වෙයි. ඒ විතර පොලිස් නිලධාරීන් කරන්නේ මේ රජයේ සෑම නිලධාරීන්. අද අධිකරණයට විශාල බලපෑම් තිබීදී ඇත්තටම ඒ ඇතැම් මිනිස්සුතුමන්ලා ඒ ආපු බලපෑම් නොතකා ඉතාම නීත්‍යානුකූල ආකාරයට තීරණ දුන්නා. අපි හිතනවා මේ තත්ත්වය ඒ ඉදිරිදි වර්ධනය වෙයි. අපි මුළු රටකම ඉතාම ඕනෑකමින් කියනවා සූදානම් වෙන්න, ලෑස්ති වෙන්න, අධිෂ්ඨානය ගබඩා කරගන්න. මේ ආණ්ඩුව තවදුරටත් මේ ජනතා ද්‍රෝහී දේශද්‍රෝහී ක්‍රියාමාර්ග තහවුරු කරගෙන ඉදිරියට ගෙනියන ලෑස්ති වෙනවා නම් කොළඹට ඇවිත් නතර වෙන්න, ගෙදර යවන කන ආණ්ඩුව නතර වෙලා ඉන්න සූදානම් වෙන්න කියන ආරාධනාව කරමින් අපි ඔබට අවස්ථාව දෙනවා තිබෙන පසුට ඔබට ප්‍රකාශ වේ.
මොකද මොකද ළමයෙක් හොදන්නේ මේ පෙළපාලිය සංවිධායක කමිටු හැටියට අපි වගකීමකින් කියනවා අපි ඉතාම විනීතව මේක බොහොම ලස්සනට ගෙනාවා. හැබැයි යම් යම් දෙන්න තුන් දෙනෙක් මේ 30000 කිලෝමීටර පහක් ආපු පෙළපාලියක දෙන්නේ ඇතුළට ඇවිල්ලා යන හැසිරීමේ වගකීම අපිට ගන්න බැයි යම් යම් පුද්ගලෝ කියන්නේ නැති. හැබැයි මේ පෙළපාලියේ අරමුණු කීපයක් තිබුණා. ඒ අරමුණු ටිකත් එක්කයි අපි මේක ගමන් කරේ. එක්කෙනෙක් දෙන්නේ 30000ක් ආපු පෙළපාලියක එක්කෙනෙක් දෙන්නේ කරපු ක්‍රියා මාර්ගත් එක්ක අපි නිකන් කලින්දි ඒ දරුවෙකුට තියෙන හැරීම බල කරන්න තහනමක් තියෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඒ අපරාධකත් එක්ක ඒ දරුවත් ඇවිල්ලා ඒ දරුවා දරුවගේ හැරීම බල කළේ කියලා අපිට ඒක නවත්තන්නත් නැහැ. ඒක කවුවත් කියලා කරවපු දෙයක් නම් තමයි වරද කරන්නේ. එහෙම වෙලයි කියලා අපි දන්නේ නැහැ. මම කියන්නේ ඒක නෑ. ඒක නෑ. ඒ මන්ත්‍රීවරු ඉන්න පුළුවන්. අපි මන්ත්‍රීවරු ගොඩක් හිටියා. ඒ මන්ත්‍රීවරු මතකලා මේ ඉතින් ඒ දරුවා මොකක් හරි වරදක් කියලාද? මොරටෙන් බැන්නද? මොරටේ ආප්පයා ගෙදර යවන්න ඕනේ. ආප්පයා ගෙදර යවන්න කියන්නේ කාගෙන්ද කියන්නේ? මන්නද නැහැ. ආප්පයා කියලා කවුරු හරි ඇති ඉන්නේ. ඔබ හිතන්නේ ආප්පයා කියලා කියන්නේ කාටද මේක? ඒ මේ නිකන් ඔයවත් වෙන ආප්පයා කියන මත්. ඒ ළමයා ගන්න කවුරු හරි කියන්නේ? හොඳයි මම. බොහොම ස්තුතියි.